අපි මේ විශ්වවෙනි සංශෝධනය ගැන සූදානම් වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන නොවේ. චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් වෙනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනුව ඉදිරියට ගෙන යාම. කරු කතානායකතුමනි, ව්‍යවස්ථාවක් වහම් වගේම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන කොටත් පාර්ලිමේන්තුවේ නොයෙක් වාද විවාද ඇති වෙනවා. නමුත් ඉතිහාසයේ ඇතැම් සංශෝධන ගෙනත් තියෙන්නේ මන්ත්‍රීවරුන්ට විශාල බලපෑම් කරලා. මේ විශ්වවෙනි සංශෝධනයට අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ එඹදු කිසිදු බලපෑමක් කරලා දේශපාලන ඩීල් එකක් දාලා ඡන්දය උදුරා ගන්න නොවේ. ඒ නිසාම තමයි විශ්වවෙනි සංශෝධනය ගෙනෙන මේ මොහොතේම අපේම පාර්ශ්වයන් විශාල වාද විවාද ඇති වුණේ. මම අහන්න කැමතියි 19 සංශෝධනයේදී එහෙම වුණාත් මහා සංඝරත්නයටත් කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් නැහැ කියලා මේ 19 ගිනාවේ. ඒක එහෙම වුණේ 19 සංශෝධනයේ මන්ත්‍රීවරුන්ගේ අර්ධ සාක්ෂියට එකඟ නිසාද? නැහැ. විරෝධයකට වාද කරන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා වාද විවාද මැද ඩීල් නැතුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා ගෙන්න මේ විශ්වවෙනි සංශෝධනය ගැන අපි සතුටු වෙනවා. ගරු කථානායකතුමනි, අපි විශ්වාස විශ්වවෙනි සංශෝධනය මගින් විශේෂ දෙයක් ඇති කරන්නේ නැහැ. අපිට විශ්වවෙනි සංශෝධනය ගෙනෙන්නේ ජනතාවට එපා වුණු රට ආරාජික කළ 19 සංශෝධනය ඉවත් කරන්න. දින 100ක් තුල මේ කළ මේ 19 සංශෝධනය ගැන හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රසාදයක් ඇත්තේ නැහැ. ඒක හදපු අයත් ඒක බෝම්බයක් බව වැරදීමක් බව කිව්වා.